Sony. වසරතුන වගකීම සමග සිංගවෙතින්ම පමණයි. රජයේ පරිපාලන නිලධාරීන් අනිවාර්ය ලෙඩ නිවාඩු දමා අද දිනේදී සේවා කටයුතු වලින් ඉවත් වීමට ඊයේ පස්වරු වේ තීරණය කළා. යනුව අද පෙරවරුවේ ඔවුන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ඉදිරිපිටදී නිහඬ විරෝධතාවකද නිරත වුණා. අපි අද දින මේ ස්ථානයේට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සීලමු සමාජිකයින්ට ලෙඩ නිවාඩු වාර්තා කළ පැමිණෙන්න කියලා දැනුවත් කරා. ඒකට හේතු වුණේ 2015 අවුරුද්දේ මීට වර්ෂ 3කට කලින් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ගන්නවා පරිපාලන සේවාවට අධ්‍යයනය කරලා දීමනාවක් ලබා දිය යුතුයි කියලා. ඒ අවස්ථාවේදීත් විධිමත් අධ්‍යයනයකින් පසු ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට තමයි මේ තීරණය ගන්නේ. ඒ අධ්‍යයනය අවුරුදු 3ක් තිස්සේ කරලා ලබා ගත යුතු සීලමු පාර්ශ්වයන්ගේ නිර්දේශ එක්ක නැවත වතාවක් මේ යෝජනාව ඉදිරිපත් වෙනවා පසුගිය අමාත්‍ය මණ්ඩලයට. අමාත්‍ය මණ්ඩලයේදී නැවත වරක් අමාත්‍ය මණ්ඩලයේ තීරණය කරනවා මේ යෝජනාව නැවත අමාත්‍ය කමිටුවකට දාලා සාකච්ඡා කරන්න ඕනේ කියලා. මෙම වැඩ වර්ජනය හේතුවෙන් ආගමන විගමන පුද්ගලයන් ලියාපදිංචි කිරීම මෝටරාත ප්‍රවාහන කොමසාරිස් හා ආනයින අපනයින දෙපාර්තමේන්තුවල සේවා කටයුතු වලට අද දිනේ බාධා එල්ල වුණා. අද පාස්පෝට් ගන්න ආවේ කෑගල්ල ඉඳලා ආවේ තාම අපිට ගන්න බැරුව නෝ. අද ස්ට්‍රයික් එකක් තියෙනවා මොකද්ද හේතුව කියලා දන්නේ නැහැ අපි. සාධාරණ වර්ජනයක්. මොකද මේක ඇතුළට කියලා බලපුවාම පේනවා කොච්චර මිනිස්සු මේකෙන් පීඩාවට පත් වෙනවද කියලා. දාන්න රජයට බොහොම ස්තුතියි කිව්වයි කියලා. ඇයි දැන් මොකද කරන්නේ? අපිටම කැලිනවා රජය ඉඳගෙන. දඹදිව යන්න කියලා අපි පාස්පෝට් අදා ගන්න ආවේ. දන්නේ නැතුව ආවේ අපි. නෑ ඇත්තෙන්ම බැලුවහම මේ රට නම් මහ පුදුම රටක් බවට පත් වෙලා තියෙන්නේ. මේක මට දැනෙන විදිහට නම් දැන් ජීවත් වෙන්නවත් හොඳක් නැති රටක් මේක. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. ඒක ආණ්ඩුව මේවට පියවරක් ගන්න ඕනේ. මිනිස්සු රස්තියාදු කරන කාරින් වැරදි. මොන මගුලක්ද මේ බලන්න මිනිස්සු හරි කරදරයකනේ පත් වෙලා තියෙන්නේ. මොකද්ද මේ වැඩේ තේරුම බලන්න අපි රත්නපුරේ ඉඳ ඇවිල්ලා තියෙන්නේ. මෙම වැඩවර්ජනය අතරතුර රජයේ පරිපාලන නිලධාරීන් හා විශේෂ අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී පෙරවරු 11:30ට පමණ පැවැත්වුණා. එහිදී සිය ගැටලුවට විසඳුම් ලැබුණු බවයි එම සංගමයේ පැවසුවේ. අනතුරුව ඔවුන් සිය විරෝධතාව අවසන් කළ අතර හෙට දිනේ සිට සාමාන්‍ය පරිදි සිය රාජකාරීවල නිරත වන බවද රජයේ පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කළා. එයාගේ ඉල්ලීමක් පිළිඅරන් තියෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරලා තා කෙටි කාලෙකින් ඒක ලබලා දෙන්න අපි කටයුතු කරනවා. මම හිතන්නේ රාජ්‍ය නිලධාරීන්ට කලබල වෙන්නේ අපි දන්නේ අනිත් ඒවා පස්සේ වගේ මේක පිටිපස්සේ මොකක් හරි දෙනවා. මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය විසින් ආරම්භ කළ වැඩ වර්ජනය තුන්වන දිනටත් අද දිනේ ක්‍රියාත්මකයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පසුගිය 11 වනදා සවස 4 සිට සේවෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ අතර ඒ හේතුවෙන් ඇතැම් තැපැල් කාර්යාලවල වැඩ කටයුතු අඩපණ වී තිබෙනවා.